bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. අයිබෝන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රන්දික සපුවාරච්චි මම කුෂානි පාරි සබත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙතයි අර්ථාපල් ආනයනයේදී පැනවෙන වෙළඳපත් අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් ඉහළට පවතින වියලි කාලගුණයෙන් දිශ්‍රික පහක ලක්ෂ 3කට වැඩි පිරිසක් දැඩි පීඩාවක දිවිනගුම මුදල් දේශපාලන කටයුතු වලට යොදා ගැනීමට එරෙහිව බැසිල් රාජපක්ෂට එරෙහිව සාක්ෂි විභාගය ජුනි 4 වෙනිදා සිට ආරම්භ කිරීමට අධිකරණයෙන් නියෝග. කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යය හෙට. වසර 9කට පසු පැවති ඔලිම්පික් නිලවරණයේ සභාපති පුටුව සුරේෂ් සුබ්‍රමණියම්ට. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙතයි. ආනයනික අර්ථාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනපා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ පත්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30ක් දක්වා ඉහළ තමා තිබෙනවා. ඒ පැවතුනේ රුපියල කගේකයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල අමාත්‍යාංශය සඳහන් කළේ අස්වැන්න වෙළඳපළට නිකුත් වෙමින් පවතින බැවින් දේශීය අර්ථාපල් ගොවියාට සහන සැරසීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි. මාර්තු මාස 31 වෙනිදා දක්වා නව බදු සංශෝධන ක්‍රියාත්මක බවද මුදල අමාත්‍යාංශය සඳහන් කළා. පවතින වියලි කාලගුණය හේතුවෙන් දිවයින දිශ්‍රික පහක ලක්ෂ 3කට ආසන පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ මාසයේ අවසාන වන විට වර්ෂා තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි. වියලි කාලගුණයෙන් වැඩි බලපෑමක් එල්ල වී තිබෙන්නේ අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලටයි. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16ක ජනතාව වියලි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා. තැනකින් වතුර ගෙනල්ලා දෙන්නේ අපි බොණ්ඩත් මේ රුපියල් 2 ගාණෙ ගිහිල්ලා රත්නින් වතුර අරන් එන්නේ ගොඩක් දුර යනවා බොණ්ඩ වතුර කෑන්නක් ගේන්නත් වතුරත් නැහැ අපිට කොහෙන් රජෙන් කියලා වතුර ගෙනල්ලා දීමක් නැහැ කිසිම සහනයක් කරන්නේ නැහැ ඉතින් තබ්බෝව ජලාශයෙන් කුඹුරු ගොවිතැන් කරන ජනතාවට කන්න කිහිපයක්ම වගා කිරීමට නොහැකි වීම තවත් බරපතල ප්‍රශ්නයක් කුඹුරක් දැන් කරගන්න නැහැ කන්න තුන හතරක්ම පාළුණා දැන් මේ අපි ගෑකිරි ගේකින් කියලා જાතියක් හිටවගත්ත ඒකටත් දැන් වතුර නැහැ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බෝගස් හන්දිය යාය 3 යාය 7 ඇතුළු ගම්මානවල ජනතාව බීමට ජලය ලබා ගන්නා ලිං රැසක්ම මේ වන විටත් සිඳි ගොස් තිබෙනවා. ජීවත් වෙන්න නම් දැන් ඇත්තටම මොන විදිහක් නැහැ ගම දාලා යන්න වෙලා තියෙනවා අපිට දැන්. ගෝවින් මහත්තුරු මේ වෙනකොට ප්‍රදේශයේ අත්හැරලා කුලී වැඩ සඳහා ගිහිල්ලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව කටුපොතාන ගම්මානයේ වැව් සිඳී යාම හේතුවෙන් ගම්මුන්ට ජල අවශ්‍යතා සපුරා ගැනීමට සිදුව තිබෙන්නේ කිලෝමීටර 2ක් පමණ දුරින් පිහිටි තම්මැන්නාව රක්ෂිතයේ පිහිටි වැවකින්. වනාලින් නිරන්තරයෙන් සැරිසරන මෙම රක්ෂිත භූමියට ඔවුන් ඇතුළුවන්නේද සිය ජීවිත අවදානමද නොතකමින් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගුරුගොඩැල්ල ප්‍රදේශයේ වගා කළ අක්කර 200ක පමණ කුඹුරු වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ජලය නොමැති කමින් විනාශ වී ඇතැයි ගොවින් පවසනවා බලන්න මේ ගොවිතැන්ට වෙලා තියෙන දේ මේ මේ මේක එක වී ඇටයක් නෑ ගන්න මේ ඔක්කොම වෙලා තියෙන්නේ වතුර නැතුව බණ්ඩි තැඹිල වෙලා මේවා බාගෙට මැරිලා ටිකක් හරි තියෙන එකත් ඒකත් වනාලිය අවිල්ල කනවා. ඒකටම රක්ෂණ මණ්ඩලයේ රක්ෂණයක් කෙරුවා. සෙනේට කතා කරපුවාම වාදනයක් විතරයි යන්නේ. රටට ණය වෙලා. පොහොර ගත්තේ 2800යි 3004 තමයි දැන් මේ වෙලා තියෙනුන්නේ අයියේ. රට තුල දැන් ශුද්‍ර දේශගුණික වෙනස් වීමුත් සිද්ධ වෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. දැනුත් අපි එම අවධියක තමයි මේ ඉන්නේ. ශුද්‍ර දේශගුණික වෙනස් වීම වලට මුහුණ දෙන්න නම් විවිධ අනුවර්තන ක්‍රමවලට යන්න වෙනවා. දැන් වනාන්තර වැස්ම කියන එක ලංකාවේ 70%ක් විතර තිබ්බ රටක්. 20%ටත් වැඩි අඩු වෙලා තියෙනවා. ඒක බොහෝ විට වියලි කලාපයට ඉතා තදින් බලපාලා තියෙන බව දැන් සියලු දෙනාට අවබෝධ වීගෙන යනවා. ඉතින් අපේ වැව්වල මේ ජලය රඳා ගන්න බැරි මට්ටමක් අවසාදිත තැන්පත් වීම නිසා වැස්සත් අවශ්‍ය වැඩක් නැති වෙලා තියෙන තත්ත්වයට පත් වෙලා තිනවා මේවා සාමාන්‍ය අයට කරන්න බෑ රජිය විසින් හෝ වෙනත් ආයතන මුල් වෙලා මෙවැනි වැඩපිළිවෙලක් තා ඉක්මනින් අපේ රටට හඳුන්වා දෙන්න වෙනවා 2016 වර්ෂාපතන කාල වකවානු 4ම වැස්ස
ඉතා දැඩි ලෙස වර්ෂාපතනය අඩු වුණා. 2017 සාමාන්‍ය තරමට වැස්සා. ඒ වුණාට සාමාන්‍ය තරමට වැස්ස නිසා අර ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ වෙච්ච අඩුපාඩු මකා ගන්න මේකෙන් බෑ. ඒ හින්දා තමයි දැන් මේ දිගින් දිගටම අපට වතුර අඩු තත්ත්වය උතුරුමැද උතුරු ඒ වගේ පළාත් වලින් අපිට මේක දැනෙන්නේ. සාමාන්‍ය දැන් පෙබරවාරි මාර්තු කියන්නේ එහෙම ලංකාවට ලොකු වැසි ලැබෙන කාලවල නෙමෙයි. 25 ඉඳලා රටේ කාලගුණ තත්ත්වයේ ටිකක් වෙනසක් අපි බලාපොරොත්තු වෙනවා. උතුරු නැගෙනහිර උතුරු මැද ඌව වගේ පළාත් වලට ඕන වෙලාවක වහින්න පුළුවන්. අනිකුත් පළාත් වල හවස් කාලේ ගිගුරු සහිත වැසි ඇතිවීමේ ලකුණු දැන්ට තියෙනවා. එක්දහස් නවසිය 56 වසරේදී අම්පාර හාඩි තාක්ෂණ ආයතනය ආරම්භ කෙරෙන්නේ ගල්ලය ගොවිජන ව්‍යාපාරයේ දියුණුවත් සමග නිර්මාණය වේ යයි උපකල්පනය කළ කෘෂි කර්මාන්තය ආශ්‍රිත තාක්ෂණ ශිල්පීන් බිහිවීම සඳහායි. එම ආයතනය ආසියාවේ පිළිකත් කෘෂිකර්ම විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරීමේ ඉලක්කයක් තිබූ බව දිවංගත අග්‍රමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ චරිතාපදානයේ සඳහන්ව තිබෙනවා. ගල්ලොය ගොවි ජනපද ව්‍යාපාරයට හිමිවී තිබූ තැන ගිලිහි වෙනත් ගොවි ජනපද ව්‍යාපාර පසුව රට තුළ නිර්මාණය වීම හා කෘෂිකර්මාන්තය හැරුණුකොට වෙනත් කර්මාන්තද රට තුළ ආරම්භ කිරීමේ ආණ්ඩු ප්‍රතිපත්ති හේතුවෙන් හාඩි තාක්ෂණ ආයතනය කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරීමේ ඉලක්කය අතහැර දැමෙනවා. සිදුවන්නේ එම ආයතනය එක තැනපල් වීමයි. අද වන විට හාඩි තාක්ෂණ ආයතනය හාඩි උසස් තාක්ෂණ ආයතනය ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙද්දී මෙහි තවත් කොටසක් හාඩි කාර්මික ආයතනය ලෙස පවත්වාගෙන යන්නේ වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ විසිනුයි. කෙසේ වෙතත් හාඩි තාක්ෂණ ආයතනයට හිමි පිළිගැනීම හා කීර්තිය හේතුවෙන් හාඩි උසස් තාක්ෂණ ආයතනයේ පාඨමාලා හැදෑරීම සඳහා තවමත් දැඩි ඉල්ලුමක් පවතිනවා. අද වන විට සිව් අවුරුදු කාල සීමාවකට යටත්ව හාඩි උසස් තාක්ෂණ ආයතනයේ පවත්වාගෙන යන පාඨමාලා සංඛ්‍යාව 6ක්. අදාළ අවුරුදු 4 දෙකක් පූර්ණ කාලීනව අධ්‍යයන කටයුතු සිදු කරන අතර සෙසු වසර 2 අධ්‍යයන කටයුතු සිදු කරන්නේ අර්ධ කාලීනවයි. එබැවින් පළමුවන හා දෙවැනි අධ්‍යයන වර්ෂවලදී පාඨමාලා සඳහා ලියාපදිංචි වන දුර බැහැරින් පැමිණෙන සිසුන් සඳහා හාඩි තාක්ෂණ ආයතන පරිශ්‍රයේ තුල හා ඉන් බැහැරින් පිහිටි නේවාසිකාගාරවල ඉඩකඩ වෙන්කර දීම ආයතනයේ ආරම්භ වූ දා සිටම ක්‍රියාත්මක වූවක්. මේ වන විට මෙහි පළමු හා දෙවැනි අධ්‍යයන වර්ෂවල සිසු සංඛ්‍යාව 850ක් ඉක්ම වනවා. එයින් 700ක් පමණ නේවාසිකාගාරවල රැඳී සිටියදී හාඩි උසස් තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මෙම දැන්වීම හරහා බල කර සිටින්නේ සිසුන් 400 දෙනෙකුට පමණ නේවාසිකාගාරවලින් ඉවත් වීමටයි. එම සිසුන් දෙවන වසරට අයත් වන අතර අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ තීරණයට අනුව මින්මතුවට හාඩි තාක්ෂණ ආයතනයේ විසින් නේවාසිකාගාර පහසුකම් සැපයෙන්නේ පළමුවන වසරේ සිසුන්ට පමණයි. අපි හාඩි හොස්ටල් එකෙන් අපි අයින් වෙලා ළමයි 500 දෙනෙක් හොස්ටල් එකේ ළමයි 500ට ආසන්න පිරිස 500 600ට ආසන්න පිරිසක් ඉන්නවා. ඒ ළමයි 500ට ආසන්න 600ට ආසන්න පිරිස අම්පාර නගරය තුර අම්පාර මේ සීමාව තුල කොහෙද ඉන්නේ? හාඩි උසස් තාක්ෂණ ආයතනයේ තුල නේවාසිකාගාර පහසුකම් වල අඩුවක් ඇත්තේ නැහැ. පැරණි නේවාසිකාගාර ගොඩනැගිලි කිහිපයක් අත්හැර දැමී තිබෙනවා සීම 2013 වසරේ දැයිට කිරුළට සමගාමීව හාඩි උසස් තාක්ෂණ ආයතනයේ සඳහා ඉදිකර දුන් මෙම නේවාසිකාගාර ගොඩනැගිල්ල උසස් තාක්ෂණ ආයතන කළමනාකාරීත්වයේ විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් වැළකී සිටිනවා. සිසුන්ට නේවාසිකාගාර පහසුකම් සැපයිය හැකි ගොඩනැගිලි ප්‍රයෝජනයට නොගෙන සිටීමට සීමා නොවී 400ක් පමණ වන සිසුන්ගේ නේවාසිකාගාර අයිතිය අහිමිවන තීරණයක් ගනිමින් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා නිර්මාණය කළ අර්බුදය ඊයේ හාඩි තාක්ෂණ ආයතනය තුලදී පිටාර දැම්මා. ඊට මුහුණ දීමට සිදු වූයේ දෙවැනි වසර සිසුන්ගේ නේවාසිකාගාර අයිතිය අහිමි කිරීමට කිසිදු ලෙසකින් දායක වී නැති හාඩි උසස් තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයාටයි. සිසුන්ගේ අධ්‍යාපනයේ කඩාපාර කරන සෞඛ්‍යික හේතු මත මේකේ ලිඛිත නියමයක් කොහෙද ඔස්සේ නැහැ කියලා. බල් කිව්වනේ දැන්. DG සර්ගේ ආපු ලිපි අපි දුන්නානේ. අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ තීරණය සමග කැළඹිල්ලට පත්ව සිටින දෙවන වසරේ සිසුන් ආයතනයේ හැර යාමට තීරණය කරද්දී පළමු වසරේ සිසුන් බහුතරයේද හාඩි උසස් තාක්ෂණ ආයතනය අත්හැර දැමීමට තීරණය කර ඇත්තේ ලබන වසරේදී තමන්ටද නේවාසිකාගාර පහසුකම් අහිමි වන බව කල්තියා හඳුනා ගනිමිනුයි. එම ශිෂ්‍යයන් 600 දෙනාම හාඩි උසස් තාක්ෂණ ආයතනයෙන් ගියාට පස්සේ අපි ආන අධ්‍යක්ෂතුමාගෙන් ආයතනය කරගෙන යන්නේ ශිෂ්‍යයන් 100කින්ද කියලා. රටකට අපමණ අගයක් තිබිය යුතු බව නිකමට හෝ තේරුම් යන්නේ නම් හාඩි උසස් තාක්ෂණ ආයතනයේ බඳු ආයතන ගොඩ නැන්විය යුතුයි.
එබඳු ගොඩනැන්වීමක් වෙනුවට පාඨමාලා සඳහා ලියාපදිංචි වූ සිසුන්ට හානි තාක්ෂණ ආයතනයේ එපා කරවීමට ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා නිවාසිකාගාර පහසුකම් වලට අදාළව ගෙන තිබෙන අත්නොමතික තීරණය වහා නිවැරදි කළ යුතු නොවේද? උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. සතිපාසල මානසික වර්ධන ජාත්‍යන්තර සමුළුව අද කොළඹ පදනම් ආයතනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මැති ඇමතිවරු, දෙස් විදෙස් නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. දන්නවා දරුවනේ දෙමව්පියනේ, මූලික වශයෙන්ම අපේ රටේ මධ්‍යාව වැඩිපුරම පාවිච්චි කරන්නේ අඩු ආදායම් ලාභී පවුල් දුප්පත් ජනතාව. ඒ අඩු ආදායම් ලාභී පවුල්වල තිබෙන ආදායම වඩාත් විනාශ වෙන්නේ මද්‍රව්‍ය නිසා. ඒ නිසා තමයි දුප්පත්කම වර්ධනය වෙන්නේ. මේක අපේ රටේ දුගීභාවය පිළිබඳව කතා කරන විට ප්‍රධානතම ප්‍රශ්නයක්. මේ අද දවසේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවති විරෝධතා කිහිපයක තොරතුරුයි. ආනමඩුව වෙන්දකඩුව මාර්ගයේ ඉදිරිපිටදී මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ වෙන්දකඩුව මාර්ගයේ ඉදිකිරීම කඩිනම් කර දෙන්නයි ඉල්ලමින්. අනතුරුව පිරිස පුත්තලම හලාවත ප්‍රධාන මාර්ගයේ ඉදිරිපිටට පැමිණියා. දෙදහස් දහසේ වසරේ ආරම්භ වූ මේ මාර්ගයේ ඉදිකිරීම මේ වසරේ ජූලි මාසයේ අවසන් කළ යුතුව තිබුණත් හරි අඩක්වත් අවසන් කර නැහැ. මේ පාර තිබුණු විදිහට තිබ්බනම් මීට වැඩිය හොඳයි. මේක මොකද වතුර ටිකක් ගහන්න දූවිලි මිනිසුන්ට යන්න බෑ, බයිසිකල් වැටෙනවා, වාහන වැටෙනවා. දැන් මේක ටේපර් පුරවලා මුකුත් කරලත් නැහැ, නිකන් තමයි මේකට ABCL තියෙන්නේ. අනිත් එක තමයි මේක ABCL ගිහිලා දැන් මාසයක් කිට්ටු වෙනවා. මේක කුඩුටක හේදිලා ගියාට පස්සේ අපි දන්න විදිහට මේක තැලුවට මේක නැවත තැලෙන්නේ නැහැ. මේ ගලලලා තියෙනවා ළමයි ඉස්කෝලේ යනවා, ළමයි වැටලහක් කියලා ඔක්කොම දුවලලා ළමයි ඉස්කෝලේ ළමයි යන කොර අමාරුයි. දැන් මහමිනිසුත් දැන් වාහනයක් කරන්න බෑ, රෑ හදිසියේට කරා යන්න බෑ. මොකක්ද මේ කරන වැඩේ මේ මිනිස්සු? අපේ දරුවෝ ඉස්කෝලේ යනවා, ඉස්කෝලේ යන්න බෑ, සුදු ඇඳුමක් ඇඳගෙන වාහනයක් ගියොත් එහෙම ආයේ ගෙදර ගිහින් තමයි යන්න වෙන්නේ ඉස්කෝලේ. පොලිසියද හිපැමිණ මැදිහත් වීමෙන් පසු මාර්ගයේ ඉදිකිරීම භාර සමාගමේ බලධාරියෙකු එම ස්ථානයට පැමිණියා. අපවාර්තාකරු පැවසුවේ ලබන බදාදා ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කරන බවටත්, කඩිනමින් මාර්ගය සකසා නිම කරන බවටත් ඔහු විරෝධතාකරුවන්ට පොරොන්දු වූ බවයි. මෙතන පොඩි අර උදාල්මය ප්‍රශ්න කිහිපයක් තිබ්බා. ඊට පස්සේ දැන් ඒක ලබන සතිය වෙද්දී ඒක ඉවර වෙනවා. ඒකට ලබන සතිය ඉඳලා මේ වැඩ ඔක්කොම පටන් ගන්නවා. අනතුරුව පිරිස විසිර ගියා. මේ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අරණායක කාර්යාලයට අද අම්බලංකන්ද පොල්කටුව ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව පැමිණියා. ඔවුන් චෝදනා කළේ දින ගණනාවක සිට තමන්ට නිසි පරිදි ජලය නොලැබෙන බවයි. දැන් දවස් 7කින් අපට වතුර නැහැ. ටැංකි පුපුරලා ගෙවල් වල දවස් 7ක් ගෙදරක වතුර නැති වුණා කියන්නේ පොඩි ළමයි ඉන්නවා. දැන් මෙතනත් වඩායන ඉන්නවනේ පොඩි ළමයි. ওই ළමයිගේ රෙදි හොදන්න තියෙනවා. අපි මෙතෙන් ආවහම කියන්නේ වතුර ඇරියා කියලා. ඒක මෙයාලා කියන්නේ බොරුවක් අපට. ඩෝරේ වුණාට වතුර දෙන්න අමාරුයි කාට. දැන් මේ පල්ලට වතුර ඔක්කොම යනවා. මේ ගමේ ඉන්න අපිට තමයි වතුර නැත්තේ. අපි ශ්‍රමදායකත්වයෙන් මරලා තමයි අපි නොමිලේ වතුර ටික ගත්තේ. ඊට පස්සේ තමයි ප්‍රායෝගික සභාවට මේක බාර අරන් රුපියල් 20 ගානේ මාසික රාය කරනවා කියලා පටන් ගත්තේ.
ඊටත් පස්සේ තමයි මේ වෝටර් බෝඩ් එක කරගත්තේ. අපි මීටර දාලා ඒවට සියල්ලම සල්ලි ගෙවනවා. කිසිම අඩුවක් නැතුව. දැන් අපිට වතුර නේද? එහි වැඩ බලන නිලධාරි PGC ජයසේකර මහතා සමග ප්‍රදේශවාසීන් සාකච්ඡා කළ අතර පිරිස විසිර ගියේ දින දෙකකට වරක් ජලය ලබා දීමට එහිදී පොරොන්දු වීමත් සමගයි. කරුණායක දිපිටි අවරේ වෙලා සාපිටි හැමතැනම මේ වතුර යනවා. දැන් අපි දිනපතා දෙන්න නම් පොරොන්දු වෙන්න බෑ. අපි දිනක් කර දිනක් කෝ ලබා දෙන්න කටයුතු කරනවා. ඇවන්ගාඩ් නඩුවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා අද අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළා. එම පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ කොළඹ මහාධිකරණය තම ප්‍රතිශෝධන අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයේ අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණයේ හමුවට ගියේ ඔහුගේ නීතිඥයන්ගේ මූලික විරෝධය ප්‍රතික්ෂේප කරමින් අදාළ නඩුව විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කිරීම හේතුවෙන් ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දීමෙන් රජයට රුපියල් කෝටි 1140ක අලාභයක් කළ බවට චෝදනා ගොනු කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබුවේ අල්ලස් කොමිසමයි. දිවිනගුඹ මුදල් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමට එරෙහිව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ජුනි 4 වෙනිදා සිට ආරම්භ වනවා. කොළඹ මහාධිකරණ විනිසුරු AAR හේයන්තුඩුව මහතා එම තීරණය දැනුම් දුන්නේ ඊට අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේදී. පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් භාවිත කර GI බට මිලදීගෙන ඒවා දේශපාලන කටයුතු සඳහා යෙදවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ලවෙනවා. දිවිනැගුම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙන්වාල් කිත්සිරි රණවක මහතාද මෙම නඩුවේ විත්තිකරුවෙක්. රුපියල් 1,365ක් ඒ සඳහා අවභාවිත කිරීමට එරෙහිව විත්තිකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබුවා. දැන් අධිකරණ පුවත් කිහිපයක්. රජයට රුපියල් 10,00,000කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය AHM ෆෞසි මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුනි 25 වෙනිදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවරා තිබූ එම නඩුවේ සාක්ෂි විභාගය අද පැවැත්වීමට නියමිතව තිබූ අතර එය නැවත වරක් කල් තැබුණේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රාජකාරී නිවාඩු ලබා තිබීම හේතුවෙන්. AHM පවසි මහතාට චෝදනා එල්ල වී ඇත්තේ අපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් පරිත්‍යාග කළ රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමක් සහිත වාහනයක් අපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙනුයි. ඇප ලබා ගැනීමේදී පැන වූ කොන්දේසි ලිහිල් කරන ලෙසට කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලින ගමකේ මහතා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා අද ප්‍රතික්ෂේප කළා. ඔහු ඉල්ලා සිටියේ මාසකට දිනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නයි කළ නියෝගය මාස 6කට වරක් ලෙස සංශෝධනය කර දෙන ලෙසයි. කෙසේ වෙතත් අදාළ ඇප ලබා දුන් දවසේ සිට තිලින ගමගේ මහතා අඛණ්ඩව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඇති බැවින් මින් ඉදිරියට මාස 2කට වරක් අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අද දැනුම් දුන්නා. නීති විරෝධී අන්දමින් අලියෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා චෝදනා ලැබ සිටිනවා. ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා ලෙස තේරීපත් වූ සුරේෂ් සුබ්‍රමණියම් මහතා නිලවරණයෙන් අනතුරුව මාධ්‍යට අදහස් පළ කළා. ජයග්‍රාන්ට් ගැන හරි සතුටුයි, ස්තුතිවන්ත වෙනවා අපේ ෆෙඩරේෂන් සපෝට් කරපුවාට. හැබැයි මං කිව්වා වගේ අපි ඉදිරියට යන්නේ ඔක්කොම එකතු වෙලා. මට තනියෙන් දුවන්න බෑ, මේ රේස් එක තනියෙන් දුවන්න බෑ, ඔක්කොම එකතු වෙලා දුවන්න ඕනේ. හැබැයි මං ඉස්සර කිව්වා වගේ මං පෙරහර අලියෙක් නෙමෙයි, මං කොට අදින අලියෙක්. හැම ෆෙඩරේෂන්ම දැනට හම් වෙලා තියෙන්නේ, ඒගොල්ලෝ මට ප්‍රොපෝසලයක් දෙනවා කියන්නේ. දැන් අපිට ඒෂියන් ගේම්ස් තියෙනවා, කොමන්වෙල්ත් ගේම්ස් තියෙනවා, ඔලිම්පික්ස්. සෝ මං ෆෙඩරේෂන් ආලා තියෙන්නේ කෝකද දිනන්න ඕනේ, කොහමද දිනන්න ඕනේ, දිනන්න මොනවද ඕනේ කියලා. දැන් අපි බැක්වර්ඩ්ස් වැඩ කරන්නේ. සෝ මේ එන සුමාන එනකොට අපි ඒවා දන්නවා මොනවද ඕනේ කියලා. අනාගත බලාපොරොත්තු ඉටුකර ගැනීමේ අරමුණින් බොහෝ දෙනෙකු විදෙස්ගත වෙද්දී විදේශිකයින් දහස් ගණනක් රැකියා සඳහා මෙහි පැමිණෙනවා. එලෙස පැමිණ වසර ගණනාවකින් ගෙදර නොගිය චීන ජාතිකින් පිරිසක් දක්ෂිණ දුම්රිය මාර්ග වැඩබිමේදී අපට හමු වුණා.
මේ චීන ජාතිකයින් තවසේ වැඩි කාලයක් ගත කරන්නේ මාතර කතරගම දක්ෂිණ දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ වැඩබිමේ. කැකනදුර, දික්වැල්ල සහ මාතර වැඩබිම් තුනක් මූලික කරගනිමින් ඔවුන් සේවයෙන් නිරත වෙනවා. කොන්ක්‍රීට් කණු රේල් පීලි සමග හරබයට ඔවුන්ට වැටුපක් ලැබුණත් මේ රැකියාවේ වෙහෙස ගැන නම් අමුතුවෙන් කිව යුතු නැහැ. 1200 දෙනෙකු පමණ සේවය කරන දක්ෂිණ දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ වැඩි දෙනා චීන ජාතිකයි. මේ 57 හැවිරිදි ජින්ජුන් චීනයේ සුවන් පළාතේ සිට මෙරටට පැමිණියේ වසර 7කට පෙර බව ඔහු අප සමග පැවසුවා. එම කාලය තුල ඔහු සිය රටට ගොස් ඇත්තේ වාර දෙකකදී පමණයි. උදෑසන 7:30ට වැඩමුරේ අරමුණ ඔවුන් 11:30ට පමණ දහවල් ආහාරය සඳහා පැයක විරාමයක් ලබා ගන්න අතර ආහාර පිළියෙල කරන්නේ චීන සූපවේදීන් කණ්ඩායමක් සමග මෙරට අරක් කැමියන්. කම්කරුවන්ට අමතරව චීනයෙන් පැමිණි තාක්ෂණික නිලධාරීන්, ඉංජිනේරුවරුන් සහ කලමනාකාරවරුන් පිරිසක්ද මෙම ව්‍යාපෘතියේ සේවය කරමින් සිටිනවා. මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට නියමිත දක්ෂිණ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අදියර දෙකක් යටතේ සිදු කෙරෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෘත්ති සමිති 6ක් අද ඒකාබද්ධ ලියවිල්ලකට අත්සන් තැබුවා. ණය පරිතර අභිමානනීය ගුවන් සමාගමක් බිහි කිරීම මෙම නව එකඟතාවේ අරමුණයි. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ගුවන් නියමු සංසදය, ඉංජිනේරු සංසදය, ගුවන් යන තාක්ෂණ වේදින්ගේ සංගමය, ගුවන් සත්කාර සේවා සංගමය හා විධායක නිලධාරී සංගමය මෙම එකඟතාවට පැමිණ තිබෙනවා. දැනට මේක ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ කියන අදහස රජයේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවානේ. දැන් අපි වෘත්තීය සංගම් විදිහටත් ඒ ප්‍රතිව්‍යුහගත කරණයක් කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්නවා. ඒ ප්‍රතිව්‍යුහගත කරණය කළ යුත්තේ කෙසේද කියන කාරණාවෙදි තමයි අපිට යම් මතභේදයක් රජය සමග හෝ අදාළ තීරණ ගන්න පාර්ශ්ව තමයි ඇති වෙන්නේ. මේක තමයි වෙන්න ඕනේ කියන ස්ථාවරයේ දැඩිව ඉන්න ඒ වෙනුවෙන් පෙනෙහිටින්න තමයි අද මේ එකඟතාවයේ තියෙන්නේ. මීට කලින් ඒ තිබුණ දූෂණ වංචා සම්බන්ධයෙන් වෘත්තීය සංගම් විදිහට අපි අභ්‍යන්තර අරගලයක හිටියා. අපි අදාළ පාර්ශ්ව වලට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු එළි කරලා තියෙනවා. මීට කලින් තිබ්බ ඒ පත් කරපු කොමිෂන් වලටත් වෘත්තීය සංගම් විදිහට සහ අපි සේවකයෝ විදිහට ඒවට ඒ තොරතුරු ලබා දීලා තියෙනවා. නමුත් අවසනාව ඒ කිසිම දෙයක් නිශ්චිතව අපිට සහයමකට පත් වෙන්න පුළුවන් විදිහට ක්‍රියාත්මක වුණේ නැහැ. ක්ෂේත්‍රයේ දැනුම තියෙන කට්ටිය මේක පාලනය කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මම ඇඟිලි දික් කරන්නේ නැහැ තනිතනි පුද්ගලයන්ට. නමුත් ඒ ගුවන් සමාගම් පිළිබඳ ක්ෂේත්‍රයේ දැනුමක් තියෙන කට්ටිය අද ඉන්නවාද කියන එක ඔබතුමාලට බලා ගන්න පුළුවන් අපේ අධ්‍යක්ෂක මණ්ඩලය දිහා දැක්කම. ඒකේ තියෙන දුර්වලකම තමයි මම දකිනවා අද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අඩුපාඩුවක් වෙලා තියෙන්නේ. පින්කැටේ මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් සොරකම් කර ඇත්තේ පොළොන්නරුවේ පිහිටි තුපාරාම පිළිමකෙහි තැන්පත් කර තිබෙන පින්කැටෙන්. ඊයේ පස්වරුවේ පිළිමගෙයි හිටි පිළිමය අසල තිබෙන පින්කැටේ මුදල් සොරකම් කිරීමට එම සිවිල් ආරක්ෂක නිලධාරියා උත්සාහ කර ඇතැයි පොලිසිය පැවසුවා. ගල්විහාර පොලිස් මුරපොලේ නිලධාරීන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇති වූ සැකය මත කළ පරීක්ෂාවකින් පසුවයි. එම නිලධාරියා කම්බියක් යොදාගෙන පින්කැටෙන් මුදල් ගනිමින් සිටියේදී පොලිසිය පැමිණ ඇති බවත් එම අවස්ථාවේ ඔහු සතුව රුපියල් 190ක් සහ ඉන්දිය නෝට්ටු දෙකක් තිබූ බවත් පොලිසිය පැවසුවා. සැකකරු 2007 වසරේ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක නිලධාරියෙක්. තවත් පැරණි කාලතුවක්කුවක කොටසක් ත්‍රිකුණාමල රෝහල් බිමේ කැණීම්වලදී සොයාගෙන තිබෙනවා. ත්‍රිකුණාමලයේ මහරෝහල් භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා බිම් සැකසීමේදී පැරණි කාලතුවක්කුවක කොටසක් හමු වුණා. දැන් එවැනි තවත් කාලතුවක්කුවක් සොයාගෙන ඇත්තේ පළමුවෙන් හමු වූ ස්ථානයේ සිට අඩි 10ක් පමණ දුරින්. අප වාර්තාකරු පැවසුවේ ටොන් 8ක් බර ඇති මෙය චීනච්චට්ටි ලෝහේ නිෂ්පාදනය කර ඇතැයි ත්‍රිකුණාමලයේ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ H.W. සුමනදාස මහතා සඳහන් කළ බවයි. මෙම කාලතුවක්කුවද ත්‍රිකුණාමලයේ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයාගේ පූර්ණ අධීක්ෂණයට ලක් කෙරුණා.
නාවික හමුදා නිලධාරීන් එක්ව එය ගොඩ ගැනීමට නියමිතයි. ඉන්පසුව එය ත්‍රිකුණාමලයේ සමුද්‍රීය කෞතුකාගාරයට රැගෙන යාමට නියමිත බව නිලධාරීන් ප්‍රකාශ කළා. පන්නල මාකඳුර ප්‍රදේශයේදී බල්ලෙකු සපා කෑමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මේගොස්සැත්තේ හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් වන තරුණයෙක්. අප වාර්තාකරු පැවසුවේ ඔහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවයි. නොවැම්බර් මාසේ 8 වෙනිදා වගේ බල්ලා කාලා තිබ්බේ. ඉතින් ඉතින් හොඳට හිටියා. මේ වෙනකම් හොඳට හිටියා. සෙන්සුරා තමයි අම කාලා තිබ්බේ. ඉතින් ඒ කාපුදේක් ඉඳන් එයාට බෙත් විදින්න මෙයන් කියලා කිව්වා. එයා කිව්වා කලින් එයාට බෙත් ටැක් විදලා තිබ්බේ. පිටි ගැස්මුණ විදලා තිබ්බේ. බය වෙන දෙයක් නැහැ කියලා එයා එහෙම කිව්වා. ඉතින් එයා කියනකොටම ඉතින් අපි එච්චරවන් දැක්කුවෙත් නැහැ. ආවෙත් නැහැ බෙත් විදින්න. ඊට පස්සේ ඉතින් එයා හොඳින් හිටියා. හොඳින් ඉඳිදි කච්චදෙව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංකල්‍ය හෙටින් ආරම්භ වෙනවා. මේ සඳහා මෙරට සහ ඉන්දිය බැතිමතුන් දහස් ගණනක් පැමිණීමට නියමිතයි. සහභාගී වන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා තිබෙනවා. දැන් ස්පෝර්ට්ස් ෆස්ට් බිග් මැච් ෆීවර් විශේෂාංගය. සහෝදරයන්ගේ සටන කොළඹ ඉසිපතන තර්ස්ටන් විද්‍යාලාන්තර 55 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. අද දින සඳහා තරගය රත්න කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉසිපතන විද්‍යාල කණ්ඩායම පන්දු වාර 32ක් අවසානයේ කඩු 4ක් දැමී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 105ක්. කාසිය වාසී දිනාගත් ඉසිපතන විද්‍යාල කණ්ඩායමේ නායක අයන සිරිවර්ධන පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම පළමු ඉනිම සඳහා නියමිත පන්දු වාර 60 අවසානයේ කඩු 5ක් දැමී රැස් කරගත් සංඛ්‍යාව 314ක්. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය හා හොරණ තක්ෂිලා විද්‍යාලය අතර 17 වන රයිගම් සල්පිටි සටන අද මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. අද දින සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන හොරණ තක්ෂිලා විද්‍යාල කණ්ඩායම පන්දු වාර 5ක් අවසානයේ කිසියෙකු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 19ය. පළමුවෙන් පන්දුවට පහර දුන් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම කඩුලු 9ක් දැමී ලකුණු 291ක් රැස් කරගෙන සිටියේදී සිය ඉනිම අත්හිට වූවා. යාපනය මහජන විද්‍යාලය හා යාපනය ස්කන්ධවරෝධයා විද්‍යාලය අතර 18 වන වීරයන්ගේ සටන අද ආරම්භ වුණා. කාසිය වාසී දිනාගත් යාපනයේ මහජන විද්‍යාලය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කන්ධවරෝධයා විද්‍යාල කණ්ඩායම සිදු දින දැවී රැස්කර ලකුණු සංඛ්‍යාව 233ක්. අද දින සඳහා තරගය රත්න කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන යාපනයේ මහජන විදුහල් කණ්ඩායම කඩලු 2ක් දැවී ලකුණු 93ක් රැස් කරගෙන සිටියා. ඒ සමගින් ප්‍රෝග්‍රෑම් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයබෝන්.